මීළඟට අපි සාකච්ඡා කරන්නේ තවත් වැදගත්ම මාතෘකාවක්. මොකක්ද මේ වෘත චලිතයේ කියන මාතෘකාව? හරි, දැන් අපි ඔගලන්ට මතකයි මේ සම්බන්ධ මූලික මේ චලිතය කියන ස්ටඩි පැක් එකේදී අපි රේකේ චලිතය, ඊළඟට ප්‍රක්ෂිප්ත ගුරුත්ව, ඊළඟට ගුරුත්වර්තයේ චලිතය, මෙන්න මේ කාරණා සාකච්ඡා කරමින් ඇවිල්ලා කෝණික චලිතය කියන මාතෘකාවට ආවා. කෝණික චලිතය කියලා කිව්වා කාලයට සාපේක්ෂව කෝණේ වෙනස් වෙන චලිත අපි කෝණික චලිත කියලා හඳුන්වලා දුන්නා. ඊට පස්සේ අපි නැවත කෝණික චලිත මූලික ආකාර දෙකකට බෙදුවා, භ්‍රමණ චලිතය සහ වෘත චලිතය කියලා. එතන මේ මොකද්ද මේ භ්‍රමණ චලිතය? භ්‍රමණ චලිතය කියන මාතෘකාව අපි ගත්තොත් එහෙම අපි එතන පුතාලට කිව්වා භ්‍රමණ අක්ෂය තම වස්තුව මතම තියෙන විදිහට චලනය වෙන චලිත භ්‍රමණ චලිත අපි කියලා අපි සඳහන් කළා. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මේ වෘතාකාර චලිත. එතකොට වෘතාකාර වෘත චලිත, වෘත චලිත කියන එකේ පැහැදිලි කතන්දරේ තමයි මෙහිදී මේ භ්‍රමණය වෙන වස්තුවේ භ්‍රමණය වෙන වස්තුව භ්‍රමණ අක්ෂය තියෙන්නේ වස්තුවට බාහිරින්. අනිතර අන්නේ වගේ චලිත තමයි අපි වෘත චලිත කියලා හඳුන්වලා දෙන්නේ. හරි, දැන් බලන්න පල්ලෙහා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. කෝණික චලිතයේ තියෙන වස්තුවක චලනය වෙන වෘතාකාර මාර්ගයේ කේන්ද්‍රය වස්තුව මත නොපිහිටා වෙනත් බාහිර ලක්ෂයක පිහිටයි නම් මෙවැනි චලිතයන් වෘත චලිත ලෙස හඳුන්වනු ලබයි. පහත් දක්වා ඇති මෙවැනි චලිත සඳහා උදාහරණ. මොනවද මේ උදාහරණ? මෙරිගෝරවුන් එක නේද අපි දන්වල මේ සෙල්ලම්, හරි, කාලිවල වල එහෙම තියෙන මෙරිගෝරවුන් එකක්. ඒකේ තන්තු ආධාරයෙන් මිනිස්සු කැරකෙන ආකාරය, ඊළඟට වාහනයක් වංගුවක් ගන්න ආකාරය, ඊළඟට අංශුවක් වෘතාකාර මාර්ගයක ගමන් ගන්න ආකාරය. මෙන්න මේ වගේ ඒවා තමයි අපි වෘත චලිත කියලා හඳුන්වන්නේ බාහිර කේන්ද්‍රයේ තියෙනවා. එතන මේ ඊට පස්සේ පල්ලෙහා මාතෘකාවක් තියෙනවා කේන්ද්‍ර අභිසාරී බලය කියලා, සෙන්ට්‍රිෆියුජනල් ෆෝස්. වෘතාකාර මාර්ගික චලනයන ඕනෑම වස්තුවක් සඳහා කේන්ද්‍රයේ දෙසට යොමු වූ ත්වරණයක් ඇති බව ඉහත සලකා බලන ලදී. එම ත්වරණයේ කේන්ද්‍ර ආභිසාරී ත්වරණ ලෙස හඳුන්වනු ලබයි. වස්තුවක් මේ සඳහා වස්තුවක් සඳහා ත්වරණයක් ඇතනම් ඒ දිශාවට බලයක් තිබිය යුතුවේ. මේ අනුව වස්තුවට කේන්ද්‍රයේ දිශාවට බලයක් තිබිය යුතුවේ. ඒ කේන්ද්‍ර ආභිසාරී බල ලෙස හඳුන්වනවා කියලා කතාවක් තියෙනවා. දැන් මොකක්ද කියන කාරණා පොඩ්ඩක් අපි සලකලා බලමු. පුතාලට මතකයි මෙන්න මෙහෙම කතාවක්. දැන් මම කිව්වා මෙන්න මේ ආකාරයට වෘතාකාර මාර්ගයක අංශුවක් ගමන් කරනවා නම් එයාට තියෙනවා කේන්ද්‍ර දිශාවට ත්වරණයක්. මම ලක්ෂ්‍ය වස්තුවක් ගන්නම් මේ විදිහට, නිකන් තිරස් මාර්ගයේ ගමන් කරන වස්තුවක් තියෙනවා වෘතාකාර තිරස් තලයක වෘතාකාර මාර්ගයක. එතකොට මේ වස්තුව ගත්තහම පස්සේ මේ වස්තුවට තියෙනවා කිව්වා ස්පර්ශීය ප්‍රවේගයක්, ගමන් කරන වෘතයේ අරය R. එතකොට අපි කිව්වා කේන්ද්‍රයේ දිශාවට ත්වරණයක් තියෙනවා. හරි, කේන්ද්‍ර දිශාවටදී ත්වරණය අපි කිව්වා මොකක්ද? AR. AR සමානයි පුතාලට මතකයි V වර්ග බෙදීම R V ඔමේගා ඔමේගා වර්ග R. ඔන්න ඔය විදිහට අපි මූලික සමීකරණ තුනකින් මේක ඉදිරිපත් කරා. එතකොට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වෘතාකාර මාර්ගවල යෙදෙන වෘත චලිතයේ දෙන අංශු සැලකුවාන් පස්සේ මේ වෘත චලිතවල දෙන අංශුන් සඳහා කේන්ද්‍රීය දිශාවට ත්වරණයක් තියෙනවනේ. එතකොට අපි දන්නවා කේන්ද්‍රීය දිශාවට ත්වරණයක් තියෙනව නම් ත්වරණයක් තියෙනකොට ඒ වස්තුව ත්වරණය වෙන දිශාවට බලයක් තියෙනත් ඕන. හරි, මොකද්ද දැන් නිව්ටන්ගේ නියමණින් කියන මොකක් හරි දිශාවකට ත්වරණයක් තියෙනවා නම් ඒ දිශාවට අනිවාර්යෙන් බලයක් තියෙන්න ඕනේ. දැන් අපි එතකොට ත්වරණ දිශාවට බලයක් තියෙන්න ඕනේ. එහෙනම් මේ හැම වෘත චලිතයකදීම කේන්ද්‍ර දිශාවට යමු බලයක් තියෙන්න ඕනේ. අන්නේ බලයට අපි කියනවා කේන්ද්‍ර අභිසාරී බලය කියලා. හරි, මොකද්ද කියන්නේ කේන්ද්‍ර අභිසාරී බලය? එතකොට හැමතිස්සෙම දැන් කිසිම වස්තුවකට වෘත චලිතයේ යෙදෙන්න බැහැලමයි ඒ කේන්ද්‍ර දිශාවට බලයක් ඇති කරගන්න නැතුව. මොකද හේතුව කේන්ද්‍රය කේන්ද්‍රාභිසාරී ත්වරණයේ වෙනුවෙන් පිනිහිට බලයක් පින්න ඕනේ. බලයක් සිටින්න ඕනේ. එතකොට විවිධ වස්තු දැන් උදාහරණයක් තන්තුවක් අරගෙන තන්තුවක ස්කන්ධයකට කළා අපි මෙහෙම තිරස් වෘත්තයක කරකවනවා. එතකොට කේන්ද්‍රීය දිශාවට හැමතිස්සෙම බලයක් ඉදලා තිනවා. මේ කේන්ද්‍රාභිසාරී බලය කේන්ද්‍ර දිශාවට තියෙනවා. එතකොට අන්නේ කේන්ද්‍රාභිසාරී බලය කේන්ද්‍රාභිසාරී ත්වරණයේ වෙනුවෙන් පිනිහි හිටිනවා. ඒක නිසා තමයි යාන වෘතාකාර මාර්ගයක යන්න පුළුවන්. හරි, මෙන්න මේ වගේ කතාවක් තියෙනවා. අපි ඒ සම්බන්ධ ඉදිරි ඉස්සරහට ගොඩක් සාකච්ඡා කරනවා. හරි, ලියන්න දීලා තියෙන ස්පේස් එකේ පල්ලෙහැ ලියන්න මෙහෙම. එහෙම ලියන්න. වෘතාකාර මාර්ගයේ යෙදෙන වස්තුවකට අනිවාර්යෙන්ම කේන්ද්‍රාභිසාරී බලය, කේන්ද්‍රාභිසාරී ත්වරණය මග හැරයා නොහැක. කේන්ද්‍රාභිසාරී ත්වරණය
මගහැරයා නොහැක. හරි. නිව්ටන්ගේ නියම අනුව යම් දිශාවකට ත්වරණයක් පවතින්නේ නම් එම දිශාවට බලයක් තිබිය යුතුමය. යනුව වෘත්ත චලිතයේ යෙදෙන කිසිදු අංශුවකට නැත්නම් කිසිදු වස්තුවකට කේන්ද්‍රයේ දෙසට බලයක් ඇති කර ගැනීමෙන් තොරව වෘත්ත චලිතයේ යෙදිය නොහැක. හරි. ඒ අවස්ථාවන් වලදී තන්තු වල ආතති ඝර්ෂණ බල තන්තු වල ආතති ඝර්ෂණ බල අභිලම්බ ප්‍රතික්‍රියා ආදී බල මගින් කේන්ද්‍රාභිසාරී බලය ඇති කර ගැනීම සිදු කරයි. හරි. ඔයගලන්ට පුළුවන්. එතකොට අපි ඉස්සර ඉතින් යහට ඉතුරු කාරණා සාකච්ඡා කරන පුතල් ලස්සන්ට මේ රූපය ඇඳගෙන කේන්ද්‍රයේ දිශාවට පවතින ත්වරණය AR කේන්ද්‍රාභිසාරී බලය අපි F කියලා ලකුණු කරමු. එතකොට කේන්ද්‍රයේ දිශාවට අපිට F සමානයි මේ දැම්මොත් එහෙම. කේන්ද්‍රීය දිශාවල් පවතින බලය F නම් සමාන ස්කන්ධයේ M නම් V වර්ග විදීම R. එතකොට මෙන්න මේක තමයි කේන්ද්‍ර අභිසාරී මොකක්ද බලය කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. විවිධ අවස්ථාවන් වලදී අභිලම්බ ප්‍රතික්‍රියා, තන්තු වල ආතති, ඝර්ෂණ බල, මේ ආදී යම් යම් බල ප්‍රයෝගික කරගෙන කේන්ද්‍ර අභිසාරී බලය සකස් කර ගැනීම සිද්ධ කරනවා. අපි එතනින් එහාට ඉගෙන සාකච්ඡා කරමු. පළවෙනි ස්පේස් එකේ මේක ඇඳගන්න පුතාලා. හොඳයි. අපි මීළඟට සැලකමු වෘත්ත චලිත සඳහා උදාහරණ. පළවෙනි එක තියෙනවා භ්‍රමණය වන මේසයක් මත ඇති වස්තුවක්. හරි. දැන් මේක ඊටාම වැදගත් කාරණාවක්. අපි හිතමු මෙන්න මේ ආකාරයට තැටියක් තියෙනවා. මේක තැටියක්ම වෙන්න අවශ්‍ය නැහැ. හරි. මේ ආකාරයට තැටියක් තියෙනවා. මේ තැටිය තමන්ගේ අක්ෂයේ වටේ භ්‍රමණය වෙනවා. තමන්ගේ අක්ෂයේ වටේ ඔමේගා කියන කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවා. මෙන්න මේ තැටිය මත තියෙන ස්කන්ධයක් සිම්පල් r දුරකින් m ස්කන්ධයක්. එතකොට m ස්කන්ධයක් තියෙනවා කොච්චර දුරකින් සිම්පල් r දුරකින්. එතන පුතාලා දන්නවා මේ තැටිය දැන් මේක ඔමේගා කෝණික ප්‍රවේගයෙන් වෘත්තාකාර මාර්ගයක චලිත වෙනවා. හරිද? එතකොට මෙන්න මේ තැටිය මත තියෙන ගෝලය කොහෙද විසිවෙන්න හදන්නේ? සාමාන්‍ය අපි දන්නවා ඉවතර තමයි විසිවෙන්න හදන්නේ. කොහෙද ඉවතර? ඒතර එහෙනම් ඉවතර විසිවෙන්න හදනකොට දැන් මෙයා මත ක්‍රියාත්මක බලාපි ලකුණු කරොත් ළමයි මේ ස්කන්ධය මත ක්‍රියාත්මක බලාපිට ලකුණු කරන්න පුළුවන්. මෙයාගේ බර mg ක්‍රියා කරනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව r ක්‍රියාත්මක වෙනවා. සිරස් වල සමතුලිතයි. ඒතර මේක මේකේ උඩින් පේන ආකාරය අපි අඳොත් එහෙම මෙන්න මේ විදිහට. හරි. මේ තැටියේ O කේන්ද්‍රයේ ඉඳගෙන r දුරකින් මෙන්න මේ කියන m ස්කන්ධය තියෙනවා. හරි. එතන මෙයාට මේ අවස්ථාවේ v ස්පර්ශී ප්‍රවේගයක් තියෙනවා r දුරකින් තියෙනවා. එතන මෙයා විසිවෙන්න උත්සාහ කරන්නේ එළියට. එහෙනම් එළියට විසිවෙන්න උත්සාහ කරනකොට මේ පෘෂ්ඨයේ ඝර්ෂණයක් තියෙනවනේ. ඒ ඝර්ෂණ බලය ඝර්ෂණයේ නිසා අපි දන්නවා දැන් වස්තුවක් චලිත වෙන්න හදන දිශාවට විරුද්ධ දිශාවට තමයි බලයක් ඇතිවීම සිද්ධ වෙන්නේ. හරි. වස්තුවක් යම් දිශාවකට චලිත වෙන්න හදනවා නම් ඒ චලිත වෙන හදන දිශාවට විරුද්ධව තමයි බලය ඇති වෙන්නේ. එහෙනම් මේ වස්තුව ඉවතට විසිවෙන්න හදනවා කියලා කියන්නේ කේන්ද්‍රීය දිශාවට තමයි මොකක්ද ඇති වෙන්නේ? බලය. අන්න ඒ ඇති වෙන බලය ඝර්ෂණ බලය.
හරි මොකක්ද ඇති වෙන බලය? ඝර්ෂණ බලය කියලා තේරුම් ගන්න පුළුවන්. හරි එහෙනම් මෙන්න මේ දිශාවට ඇති වෙන F කියන බලය. ඒ F කියන බලය සමාන වෙනවා මොකක්ද? මියු වැඩි කිරීම R. එහෙනම් අන්න බලන්න මේ පළවෙනි උදාහරණය අපිට තේරුම් ගන්න පුළුවන්. මේ ගෝලය වෘත්තාකාර චලිතයක යෙදෙනකොට මේ වස්තුව කේන්ද්‍ර දිශාවට බලයක් ඇති කර ගන්න ඕනේ. එහෙනම් වෘත්තාකාර චලිතයේ දෙද්දී වස්තුව විසිරෙන්න උත්සාහ කරන්නේ පිටි ඉවතට. හරි එළියට. එළියට විසිරෙන්න උත්සාහ කරනකොට චලිතයේ දිශාවට විරුද්ධව ඝර්ෂණ බලයක් ඇති වෙනවා. අන්නේ ඝර්ෂණ බලය කේන්ද්‍රයේ දිශාවට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් F සමානයි මොකක්ද? මියු වැඩි කිරීම R. F සමානයි මියු R. එහෙනම් F සමානයි මියු R කියලා ගන්න පුළුවන්. එහෙනම් මියු කියලා කියන්නේ ඝර්ෂණ සංවෘතිය. පැහැදිලිද? හරි. එහෙනම් ඊට පස්සේ අපිට දැන් ඔන්න මෙන්න මෙයා තමයි එතකොට මේ ඝර්ෂණ බලය තමයි කේන්ද්‍රාභිසාරී බලයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. හරි මොකක්ද කේන්ද්‍රාභිසාරී බලයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ? කේන්ද්‍ර අභිසාරී මොකක්ද බලය විදිහට ක්‍රියාත්මක වෙන්නේ මෙයා. එහෙනම් මෙන්න මේ අංශුවට අපි දානවා අංශුවට කේන්ද්‍රයේ දිශාවට දාගම F සමානයි MA. එහෙනම් කේන්ද්‍රයේ දිශාවට ක්‍රියා කරන ඝර්ෂණ බලය මෙව වැඩි කිරීම R සමානයි ස්කන්ධයේ M V වර්ග බෙදීම R. ඔය විදිහට ගන්න පුළුවන්. හරි. එහෙනම් තවදුරටත් සුළු කරන්න පුළුවන්. මෙව R කියලා කියන ළමයි MG. එහෙනම් MG සමානයි M V වර්ග බෙදීම R. එහෙනම් M කියන එක කෙනා කැපෙනවා V සමානයි mu gr වල වර්ගමූල. පැහැදිලිද? ඔන්නෝම ගන්න පුළුවන්. එතකොට දැන් මෙතනදී තවත් කාරණාවක් තියෙනවා. මේ ඝර්ෂණ සංවෘතිය. එතකොට මේ දැන් මෙහෙම කතාවක් තියෙනවානේ. කේන්ද්‍රාභිසාරී බලයට වඩා වැඩි. දැන් කේන්ද්‍රාභිසාරී බලය මොකද? F සමානයි mu r. එතකොට කේන්ද්‍ර දිශාවට ඇති කරගන්න බලයට වඩා වැඩි. ඒ කියන්නේ බලය ගත්තහම දැන් v mb වර්ග බෙදීම r කියන පදයේ තියෙනවානේ. අපි මෙහෙම ගමු. මියු ආර් කියන පදයේ තියෙනවා ඊළඟට එම් වී වර්ග බෙදීම ආර් කියන පදයේ තියෙනවා. ඒතර මේ දෙන සමාන නම් තමයි අපිට යන්න සමාන හෝ මේක සමාන හෝ මෙන්න මේ පදයේ අඩු වුණාට මේ පදයේ වැඩි වුණාට අවුලක් නැහැ. හරි. يعني මියු ආර් කියන එක වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න මෙහෙම වුණොත් එහෙම මියු ආර් කියන එක කෙනාට වඩා එම් වී වර්ග බෙදීම ආර්. ඒ කියන්නේ එම් වී වර්ග බෙදීම ආර් විශාල වුණොත් හරි ඒ කියන්නේ කේන්ද්‍රයේ දිශාවට තියෙන බලයට වඩා වැඩි බලයක් අවශ්‍ය නම් කේන්ද්‍රාභිසාරී බලයේ විදිහට යාට වෘත්තාකාර මාර්ගය කියන්න බෑ. එහෙනම් අන්න මේ M කියන ස්කන්ධය වෘත්තාකාර මාර්ගයේ රැඳෙන පරිදි යවන්න පුළුවන් උපරිම වේගයක් තියෙනවා. ඒ උපරිම වේගය තමයි මේක. V සමානයි μ gr. ඊට වඩා වැඩි වේගයකින් චලනය වුණොත් මේ අංශුව වෘත්තාකාර මාර්ගයෙන් මොකද වෙන්නේ? මිදෙනවා. පැහැදිලිද? අන්න එහෙනම් මේක තමයි v maximum වේග. ඊළඟට සමහර වෙලාවදී අපෙන් අහන්න පුළුවන් වෘත්තාකාර ඒ කියන්නේ මේ තැටිය මේ ස්කන්ධය ඉවතට විසිනොවි තැටිය ගමන් කරන්න පුළුවන් ප්‍රවේගය වැඩි කරගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. එකක් තමයි μ වැඩි කරන්න පුළුවන්. හරි g වෙනස් කරන්න බෑනේ ග්‍රහලෝක වෙනස් වෙන්න එපයි. r කියලා කියන්නේ array වැඩි කරන්න පුළුවන්. එහෙනම් කේන්ද්‍රයෙන් තියෙන දුර වැඩි කිරීමෙන් සහ μ වැඩි කිරීමෙන් මේක වැඩි වේගයකින් කරකවන්න පුළුවන් මේ simple m ස්කන්ධය ඉවතට විසිනොවි. අන්න එහෙනම් මෙතනදී ඔබ තේරුම් ගන්න ඕනේ කේන්ද්‍රාභිසාරී බලයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ කවුද? ඝර්ෂණ බලය. හරි කේන්ද්‍රාභිසාරී බලයේ ලෙස පෙනී හිටින්නේ ඝර්ෂණ බලය. එතකොට මේ ඝර්ෂණ බලයට වඩා ඇත්තටම mv වර්ග බෙදීම mv වර්ග බෙදීම r කියන පදයේ විශාල වුණොත් වෘත්තාකාර මාර්ගයක මේ අංශුට යන්න හැකියාව නැහැ. හැමතිස්සෙම සමාන හෝ කුඩා වන ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි? හරි. එහෙනම් දිරදෙන ස්පේස් එකේ ලස්සන්ට ඉස්සෙල්ලා මේ ටික ඇඳගෙන මම විස්තරයක් දෙන්න. හරි. ලියන්න මෙහෙම තැටිය භ්‍රමණය කරන විට තැටිය භ්‍රමණය කරන විට එම් ස්කන්ධය උත්සාහ කරනුයේ කේන්ද්‍රයෙන් ඉවතට විසිරීමටයි කේන්ද්‍රණීවතට විසිරීමටයි. එෙහිදී චලිත වන දිශාවට විරුද්ධව ඝර්ෂණ බලය ඇති වී
එහිදී චලිත වන දිශාවට විරුද්ධව ඝර්ෂණ බලය ඇතිවී ඝර්ෂණ බලය ඇතිවී චලිත වන දිශාවට විරුද්ධව ඝර්ෂණ බලය ඇතිවී එම බලය කේන්ද්‍රයේ දිශට ක්‍රියාත්මක වේ. එම බලය කේන්ද්‍රයේ දිශට ක්‍රියාත්මක වේ. එවිට කේන්ද්‍රාභිසාරී ත්වරණය වෙනුවෙන් කේන්ද්‍රාභිසාරී ත්වරණය වෙනුවෙන් පෙනී සිටින බලය ඝර්ෂණ බලයයි. ඝර්ෂණ බලය. හරි. ඒ අනුව එම ස්කන්ධය ඉවතට විසි නොවි චලනීය විය හැකි උපරිම ප්‍රවේගය ඉහත පරිදි ලබාගත හැක. මෙහිදී කේන්ද්‍රාභිසාරී බලයට වඩා MV වර්ග බෙදීම R පදය නැත්නම් මෙහිදී ඝර්ෂණ බලයට වඩා මෙහිදී ඝර්ෂණ බලයට වඩා MV වර්ග බෙදීම R යන පදය විශාල වූහොත් වෘත්තාකාර මාර්ගයක අංශුවට චලනීය විය නොහැක. එනම් අංශුව තැටියෙන් ඉවතට විසිවේ. රයිට්. ඒ බව තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් අඩුපාඩු තියෙනවා නැවත සකස් කරගන්න. හොඳයි. මේ ළඟට උදාහරණ දෙක. තන්තුවක් ආධාරයෙන් තිරස් වෘත්තයක අංශුවක් ගමන් කරන වස්තුවක්. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම. යම් ස්කන්ධයක් මේ විදිහට අපි තිරස් වෘත්තයක ගමන් කරනවා. හරිද? දැන් මෙන්න මෙහෙම අපි කරමු. දැන් එතකොට තන්තුවක් ආධාරයෙන් මෙන්න මෙහෙම ස්කන්ධයක් ගැට ගහලා එයාව තිරස් වෘත්තයක ගමන් කරනවා. හරි. තිරස් වෘත්තයක ගමන් කරනවා. ඉතින් අපි දන්නවා මේ අවස්ථාවේදී තිරස් වෘත්තයේ ගමන් කරනකොට මේ අංශුව මත ක්‍රියා කරන බල අපි ගත්තොත් ඇත්තටම mg කේන්ද්‍රයේ දිශාවට t. ඉතින් ඇත්තටම තිරස් වෘත්තයේ ගමන් කරවන්න බෑ. ඒයි හේතුව mg ට සමාන යම් කොටසක් ඉහළ තියෙන්න ඕනේ. ඒක නිසා ඇත්තටම අපි ආසන වශයෙන් තිරස් වෘත්තයක් කියලා මෙතනදී හිතමු. හරි. එතකොට ආසන වශයෙන් තිරස් කියලා. කේන්ද්‍ර දිශාවට t ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට මෙහෙම ගන්න පුළුවන්. හරි. දැන් අපිට මේ වගේ අවස්ථාවක දාන්න පුළුවන් කේන්ද්‍රයේ දිශාවට මොකක්ද F සමානයි MA කියන සමීකරණය. කේන්ද්‍ර දිශාවට දැම්මහම පස්සේ කේන්ද්‍ර දිශාවට තියෙනවා මොකක්ද T සමානයි MV වර්ග බෙදීම R. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ තන්තුවේ ආතතිය තමයි කේන්ද්‍ර ආභිසාරී බලයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. හරි. එහෙනම් තන්තු ව්‍යාසය උපයෝගී කරගනිමින් මෙන්න මේ අංශුවට array R වෙච්ච වෘත්තාකාර මාර්ගයක ගමන් කරන්න හැකියාව තියෙනවා. හරි. එතකොට තන්තු වල තලාගතේ උපරිම ආසතියට වඩා වැඩි වේගයකින් කරකැවුවොත් එහෙම අවශ්‍ය කරන මේ වැඩි වේගයකින් කරකැවුවොත් එහෙම මොකද වෙන්නේ? මේක කැඩිලා යන්න පුළුවන්. පැහැදිලි? හරි. එහෙනම් මේ විදිහට ගන්න පුළුවන්. ලියන්න මෙහෙම. මුලින්ම මේක අඳගන්නකො. හරි. Dated in a circle by a string. The centripetal force is provided by the tension in the string. ලියන මෙහෙම මෙම අවස්ථාවේදී එම ස්කන්ධය ආසන්න ලෙස එම ස්කන්ධය තිරස් වෘත්තයක චලිත වන චලිත වේ. එම ස්කන්ධයේ තිරස් වෘත්තයක චලිත වේ. එම අවස්ථාවේ තන්තුවේ ආතතිය කේන්ද්‍රාභිසාරී බලය ලෙස පෙනී සිටි. මෙම තන්තුව සම්පූර්ණයෙන්
තිරස් වන ආකාරයේ වෘත චරිතයක් ඇති කළ නොහැක. හරි. නම් පුදාල පුළුවන් ඒකෙත් අලුපාඩු තියෙනවා නම් සකස් කරගන්න. හරි. හොඳයි, ඊළඟට සී කොටස කේතුක අවලම්බයක් තමයි ඊළඟට අපි සලකා බලන්නේ. මොකද මේ කේතුක අවලම්බයක් කියලා කියන්නේ. දැන් එතකොට මෙන්න මේ ආකාරයට තන්තුවක ස්කන්ධයක් ගැට ගහලා ඉවර වෙලා ඒක කේතුවක් ආකාරයට චලනය කරනවා. මේ තියෙන්නේ M කියන ස්කන්ධයක්. එතකොට මෙන්න මේ ආකාරයේ අපි චලනය කරනවා. හරි. R දුරකින් තියෙනවා R. එතකොට අපි තුන් මේ දන්ත විදි කියලා කියලා. හරි. මේ කෝණය තීටා. හරි, මේ වගේ අවස්ථාවක කොහොමද සමීකරණ යොදන්නේ කියලා අපි බලමු. හරි. එතකොට මෙයාග මත ක්‍රියාකරන බල. එතකොට මෙයා මේ වෘත්තාකාර මාර්ගයක මේ විදිහට අංශුව ගැට ගහලා වෘත්තාකාර මාර්ගයක මේ කේතුවක් ආකාරයට අංශුව වෘත්තාකාර මාර්ගයක යනවා. හරිද? එතකොට දැන් මේ අංශුව මත ක්‍රියාකරන බල. අංශුවේ ස්පර්ශීය ප්‍රවේගය අපි හිතමු v කියලා තියෙනවා. මේ අක්ෂය වටා ඔමේගා කියන කෝණික ප්‍රවේගයෙන් ගමනේ වීම සිද්ධ වෙනවා. එතකොට දැන් අපිට පුළුවන් මෙයාගේ බල ටික මුලින්ම ලකුණු කරන්න. පල්ලෙහාට ක්‍රියා කරනවා ළමයි මෙයාගේ ස්කන්ධය M නම් පහළට ක්‍රියා කරන MG කියන බලය. ඊළඟට මේ තන්තුවේ ආතතියක් තියෙනවා. මම මෙන්න මෙහෙම සිරස් රේඛාවක් අඳිනවා. මේ කෝණය තීටා. එහෙනම් මේ දිශාවට තියෙනවා මොකද්ද? T cos theta. පැහැදිලිද? T cos theta. ඒ වගේම මෙන්න මේ දිශාවට තියෙනවා ළමයි මොකක්ද? T sin theta. හරි. එහෙනම් එතකොට දැන් අපිට සමීකරණ දාන්න පුළුවන්. එතකොට මෙයා ගමන් කරන වෘත්තාකාර මාර්ගය. හරි, මෙන්න මේ වෘත්තාකාර මාර්ගිනේ ගමන් කරන්නේ. අන්න ඒ යාට ඒ දිශේට ක්‍රියාත්මක වන T sin theta කියන පදය සංරචකය. හරි. එහෙනම් අපිට පුළුවන් කේන්ද්‍ර දිශාවට F සමානයි MA දාන්න. මේ දිශාවට Mට මොකක් දාන්න? F සමානයි MA. එහෙනම් මේ දිශාවට ක්‍රියාත්මක වෙනවා T sin theta සමාන ස්කන්ධයේ M. ඒ අවස්ථාවේ ගමන් කරන ප්‍රවේගය v නම් v වර්ග බෙදීම r කියලා ගන්න පුළුවන්. හරි. ඔන විදිහට දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ තවත් එකක් පුළුවන්. අපිට දැන් මේ අංශුව මෙහෙම වෘත්තාකාර මාර්ගගෙන මෙහෙම උඩ පැනපැන යන්නේ නැහැනේ. හරි, වේව් කර කර යන්නේ නැහැ කියලා කියන්නේ ඉහළ තින බලය පල්ලෙහා තින බලයට මොකද වෙන්නේ? සමාන. එහෙනම් මේ දිශාවට දැන් මහන් පස්සේ t cos theta කියන එක වෙනා mgට සමාන. පැහැදිලි. ඔහොම සමීකරණ දාන්න පුළුවන්. එතකොට මේ විදිහට ඊළඟ මේ සමීකරණ දෙක බෙදන්න පුළුවන්. එක දෙකෙන් බෙදෙනවා. බෙදුවහම පස්සේ මොකද කරන්න පුළුවන්? දැන් ඒ අවස්ථාව ගත්තහම බෙදුවහම පස්සේ sin theta බෙදීම cos theta, ඒ කියන්නේ tan theta සමානයි m කැපිලි යනවා v වර්ග බෙදීම rg. හරි. එහෙනම් v වර්ගය සමානයි වර්ගමූල rg මොනවද? tan theta කියලා ගන්න පුළුවන්. v සමානයි කියලා. හරි. අනේ එහෙනම් ඊතර ඒ අවස්ථාවේදී අපිට වෘත්තාකාර ගමන් කරන වේගය වැඩි කරගන්න පුළුවන් අර ඒ වැඩි කිරීම තුලින් මේ දෙය. දැන් මේ R කියන්නේ කවුද? ඊතර R කියන එකේ මම සඳහන් කරනවා කවුරු කියලාද? L sin theta කියලා. හරි. එහෙනම් R කියලා කිව්වේ කවුද? L sin theta බවත් තේරුම් ගන්න වෙනවා. හරි. එහෙනම් පුතාලට පුළුවන් දීලා තියෙන ස්පේස් එකේ එකක් පැහැදිලි සටහන් කරගෙන තේරුම් ගන්න.
දැන් සමහර පොත්වල මෙතන ඉහට මේකට ස්පේස් එකක් තියෙන්න පුළුවන් සමහර පොත්වල නොතිබෙන්න පුළුවන්. නමුත් කොහොම වුණත් ස්පේස් එකක් නැත්තම් පුතාලට පුළුවන් හාෆ් ෂීට් එකක් කරන් මේක ඉදිරියට ලියා ගන්න. දැන් මේ මෙතනදී අපි කතා කරේ එක තන්තුවක් සම්බන්ධ කරලා. හරි. අපි බලමු තන්තු දෙකක්. ඒ කියන්නේ මෙහෙම තන්තුවක් අරගෙන මෙහෙම ගැට ගහලා තන්තුවක් මෙහෙම අරන් මැද්දෙන් ස්කන්ධයකට ගහලා අපිට මෙහෙම මේ කේතුක චලිතය දන්න පුළුවන්. ඒතර කේතු දෙකක්. උඩින් කේතුවයි පල්හැන් කේතුවයි චලිතය දන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් අපිට පොඩ්ඩක් සලකමු. හරි. මේකේ ආකාර දෙකක් මම සලකනවා. එකක් තමයි කෝණ සමාන අවස්ථාව. හරි. මොකක්ද කෝණ අපි කියන මොන අවස්ථාවද සමාන. හරි. කෝණ සමාන අවස්ථාව. එතකොට මේ විදිහට අපි ගත්තහම පස්සේ මෙන්න මේ ආකාරයට. හරි. මෙන්න මෙහෙම තන්තු දෙකක් තියෙනවා. තන්තු දෙකක් තියෙනවා. එතන මේ ස්කන්ධයේ මේ විදිහට වෘත්තාකාර මාර්ගයේ ගමන් කරනවා. හරි. මේ කෝණයක් තීට මේ කෝණයක් තීට. මතක තියාගන්න කෝණ සමාන වුණොත් ආතතිය සමාන වෙන්න බෑ. මේක T1 මේක T2. ඇයි කියලා මම ඔයගලන්ට ඉස්සරහට පෙන්නන්නම්. එතන මේ වෘත්තාකාර මාර්ගයේ අරේ මං පුතේ සිම්පල් R කියලා ගන්නවා. හරිද? එහෙනම් මේ වගේ අවස්ථාවක සමීකරණ දැම්මොත් එහෙම කොහොමද ලියන්න පුළුවන්? පුතාලට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. කොහොමද? අපි කේන්ද්‍රයේ දිශාවට F සමාන මේ මුලින්ම දානවා. කේන්ද්‍රයේ දිශාවට M මොකද දාන්නේ? F සමානයි ME. හරි. එතකොට මේ අවස්ථාවේ පුතාලට පුළුවන් කේන්ද්‍රයේ දිශාවට තියෙන T1 දැන් උඩ විභේදනය කරොත් cos θ, මේ දිශාවට විභේදනය කරොත් sin θ. එහෙනම් T1 sin θ. එකතු කිරීම මේක θ නම් මෙන්න මේ කෝණියක් θ. එහෙනම් T2 sin θ තමයි ඉන්නේ. T2 sin θ සමානයි mv වර්ග බෙදීම r කියලා ගන්න පුළුවන්. එතන v කියලා කිව්වේ මේ අවස්ථාවේ පවතින ස්පර්ශීය ප්‍රවේගය. ඕනනම් කෝණික ප්‍රවේගය පුතාලට ගන්නත් හැකියාව තියෙනවා. හරිද? ඊළඟට ඊළඟට F සමානයි ma සමීකරණය දාන්න පුළුවන්. දැන් මහන් පස්සේ ඊළඟට ක්‍රියාත්මක වෙනවා T1 cos θ පලිහාර තියෙන ඍණ T2 cos θ සමානයි කාර්ද පලිහාර තියෙන බලය mg. මොකද මෙතනින් පහළට ක්‍රියා කරනවා mg. එහෙනම් T1 cos θ ඍණ T2 cos θ සමාන වෙනවා කාටද? mg. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. එහෙනම් ඔන්න මේ අවිල මොකක්ද? කෝණ සමාන වෙන අවස්ථාව. හරි. හාෆ් ෂීට් එකේ ඔයගොල්ලන්ගේ ලියන්න කෝණ සමාන අවස්ථාව කියලා ලස්සනට මේ ටික ලියාගන්න. හරි. හරි. ඊළඟට අපි බලමු මේ ආතති සමාන වෙන අවස්ථාව. හරි. සිම්පල් B ආතති සමාන අවස්ථාව. ආතති සමාන විට. හරි. ආතති සමාන අවස්ථාව ගත්තහම ළමයි එන්නේ මෙහෙමයි. දැන් අපිට ඒකෙදිත් මේ ස්කන්ධයේ මෙහෙම දානවා. මම තියනවා. හරි. එතන මේ අවස්ථාවේ ආතතිය T මේ අවස්ථාවේ ආතති. මතක තියාගන්න ආතති සමාන වෙනවා නම් කිසිසේත්ම කෝණ සමාන වෙන්න බෑ. එහෙම වෙන්න නම් බර ශුන්‍ය වෙන්න ඕනේ. හරි. එතකොට මේක ඇල්ෆා, මේක මොකද්ද? තීටා. ඉස්සෙල්ලා වගේම array R කියලා අපි ගමු. හරි. අරගෙන එතකොට මේක ඇල්ෆා නම් මේ දිශාවටත් ඇල්ෆා, මේක තීටා නම් මේ දිශාවට තීටා. ඉස්සෙල්ලා වගේම මේ M කියන බර mg පහළට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපිට පුළුවන් කේන්ද්‍රයේ දිශාවට F සමානයි ma කියන සමීකරණය දාන්න. දැන් මහන් පස්සේ T sin alpha දන T sin කවුද? θ. හරි. T sin θ සමාන වෙනවා mv වර්ග බෙදීම r. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ කේන්ද්‍රාභිසාරී බලය විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේ සෙට් එක. හරි. ඊට පස්සේ ඉහළට විභේදනය කරොත් අපි ඉහළට තියනවා පුතේ T cos alpha. එහෙනම් පල්ලිහාට තියෙනව මොකද්ද? සමාන වෙන්න ඕනේ T cos θ ධන
mg. එහෙනම් මේක මෙහෙට આવොත් t cos alpha වෙන t cos theta mg ට සමානයි. එහෙනම් පැහැදිලි. ඒතර මේ t සමාන නම් කෝණ සමාන වුණොත් mg බිඳුවක් වෙනවා. ඒක නිසා මේ පදයට වඩා මේ පදය අනිවාර්යෙන් විශාල වෙන්න ඕනේ. හරි. ඒතර ඒක බව තේරුම් ගන්න වෙනවා. හරි. එහෙනම් ඔය මොන අවස්ථාවද ආතති සමාන අවස්ථාව. ඒ අවස්ථාව සටහන් කරගන්න. හරි. ඊළඟට අපි D අවස්ථාව කතා කරන්න යන්නේ මොකක්ද? රථ වාහනයක් වංගුවක් ගන්න අවස්ථාව. හරි. මේක මේ කාලේ ඉතාම සැලකිලිමත් විදු කරුණක්. පුතාල දැකලා තියෙනවා අද සාමාන්‍ය ලංකාවේ විශාල වාහන ප්‍රමාණයක් තියෙනවා. ජනගහනය වගේ දෙගුණයක්ද කොහෙද වාහන තියෙනවලු. එතකොට මේ දැන් වාහනයක් වංගුවක් ගන්න ගියාම ඒ රැට එහෙම නිඳ ගිහිල්ලා කොහෙද සාමාන්‍ය දැන් වංගුවක් ගන්න ගියාම පුතාල දැකලා තියෙන්නේ කොහෙට විසි වෙනවද? වංගු ඇතුළටද ඉවතටද? හරි. අපි දන්නවා ඉවතට විසිරීම තමයි වෙන්නේ. හරි. එතකොට දැන් මේ වාහනයක් වංගුවක් ගන්න ගියාම ඉවතට විසිරෙන්නේ ඇයි? හරි. ඒ කාරණාව තේරුම් ගන්න ඕන. අපි ඒ කාරණාව තේරුම් ගන්න තමයි මේ යන්නේ. හරි. අර වෘත්තාකාර මාර්ගයේ යනකොට මේ වස්තුව සෑම විටම විසිරෙන්න උත්සාහ කරන්නේ එළියට. ඇයි එළියට විසිරෙන්න උත්සාහ කරන්නේ? පුතාල දන්නවා එළියට යන හදනකොට චලනය වෙන දිශාවට විරුද්ධව ඝර්ෂණ බලය ඇවිල්ලා කේන්ද්‍ර දිශාවට ඝර්ෂණ බලය ඇවිල්ලා අන්නේ කේන්ද්‍රය අභිසාරී ඒ ඝර්ෂණ බලය තමයි කේන්ද්‍රාභිසාරී බලයේ විදිහට පෙනී හිටියේ. හරි. අන්න ඒක නිසා එතකොට කේන්ද්‍රාභිසාරී බලයේ පෙනී හිටිනවා. එතකොට වෘත්තාකාර මාර්ගය යන්න පුළුවන්. හරි. අන්න ඒ කාරණාව ගැන තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. සිම්පල් D අවස්ථාව. හරි. D අවස්ථාවේ පළවෙනි එක තියෙනවා මොකක්ද මේ පාර තිරස් අවස්ථාව සලකන. පාර මොන අවස්ථාවද? තිරස් අවස්ථාව. ඒතර පාර තිරස් අවස්ථාවේ ඔතන ඔයගොල්ලන්ට ලස්සන රූපයක් දාලා තිනු. මට ඒක ලස්සනද මෙතන අඳින්න බෑ. මම සරලව නිකන් පොඩි බස් එකක් අඳින්නම්කෝ. ආ. මෙන්න ටයර් දෙක විදිහට ආ මොන ආවදිමු වාහනය. ඒතර මෙන්න මෙයා මේ ඕ මෙන්න මේ ඕ කේන්ද්‍රය වටා ඕ කේන්ද්‍රය වෙන වෘත්තාකාර මාර්ගයක චලිත වෙනවා. හරි වෘත්තාකාර මාර්ගය. ඒ අවස්ථාවේ යාග ස්පර්ශීය ප්‍රවේගය v කියලා ගන්න. ස්පර්ශීය ප්‍රවේගය මොකද්ද? v. එතන මේක ඔය විදිහට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් මෙයා ගමන් කරන වෘත්තාකාර මාර්ගයේ අරය අපි සිම්පල් r කියලා ගමු. හරි. එතන මම උඩ view එක ඇන්දොත් එහෙම වංගුව ගන්නකොට මේ විදිහට මේ වාහනේ මෙන්න මෙතන තමයි තියෙන්නේ. මෙයාගේ ස්පර්ශීය ප්‍රවේගය v ගමන් කරන මාර්ගයේ වෘත්තාකාර මාර්ගයේ අරය r වංගුවේ අරය r. එතකොට දැන් මේ වාහනය පුතාල දන්නවා ඉවතට විසිරෙන උත්සාහ කරන. ඉවතට විසිරෙන උත්සාහ කරනකොට ඝර්ෂණ බලය. හරි ඝර්ෂණ බලයේ ක්‍රියාත්මක වෙනව පුතේ මෙන්න මේ කේන්ද්‍රයේ දිශාවට. කොහෙටද කේන්ද්‍රයේ දිශාවට? F. එහෙනම් මේ ටයර් දෙක මතම ඇතිවන සපල අභිලම්පති ක්‍රියාවම R කියලා ගන්නවා. ඒක එක්කිනාම මත නෙමේ සපල ක්‍රියාව R. එහෙනම් පුතාල දන්නවා ඝර්ෂණ බලය F සමානයි මේ වැඩි කිරීම R. R කියලා කියනවා එතකොට mg මේ අවස්ථාවේ සමානයි. එහෙනම් ඉස්සලා වගේම අපිට පුළුවන් එතකොට කේන්ද්‍රාභිසාරී ත්වරණයේ වෙනුවෙන් පෙනී හිටින බලය තමයි මේ අවස්ථාවේ ඝර්ෂණ බලය. එහෙනම් අපි කේන්ද්‍රයේ දිශාවට දානවා මොකක්ද? F = ma කියන සමීකරණය. එහෙනම් කේන්ද්‍රයේ දිශාවට ක්‍රියා කරනවා μr = m වැඩි කිරීම a කියලා කියන ස්පර්ශීය ප්‍රවේගයේ v වර්ග විදීම r.
කියන්නේ මේ වාහනය චලිත වෙන වේගය. හරි. එහෙනම් මියු r කියලා කියන්නේ mg සමානයි mv වර්ග පිටීම r. m ට m කැපිලා යනවා. අන්න v වර්ගය සමානයි මියු g r. හරි, ඔහම කතා. එතකොට දැන් මේ බලන්න. මේ තමයි මියු g r කියන අගය. මියු g r කියන අගයට වඩා මෙයා විශාල වුණා. වෘත්තාකාර මාර්ගය යන්න බෑ. හයි. අදාළ කේන්ද්‍රාභිසාරී බලයේ විශාලත්වය සපුර ගන්න බෑ. මෙයා වෘත්තාකාර මාර්ගයෙන් එළියට පයින්. එහෙනම් මෙන්න මේක තමයි මැක්සිමම් අගය. ඉස්සර සඳහන් කරපු විදිහට v maximum සමාන වෙනවා mu g r. එහෙනම් mu g r කියන කේ වර්ගමූල අගයට වඩා v විශාල වුණොත් මොකද වෙන්නේ? මාර්ගයෙන් ඉවතට පයින්. පැහැදිලිද? අන්න එහෙනම් මාර්ගයෙන් විතර පයින්. එතකොට අපිට දැන් සාමාන්‍යයෙන් විතර වංගුවක් ගන්නකොට වාහනයක් පෙරලෙන්නේ නැති වෙන්නේ නැහැ. සමහර වංගු වල උපරිම වේගයක් ගහලා 100යි පැර කිලෝමීටර් 100 ගහලා පැර කිලෝමීටර් 100ක් දාලා තින්නේ කොහොමද? ඒ වෘත්තාකාර මාර්ගයේ ඒගොල්ලෝ සරලව ගණනය කිරීමක් කළා තමයි ඒක දාන්නේ. එතකොට එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් මොකක් හරි අපිට දැන් යම් වේගයකින් යන්න අවශ්‍ය වෙනවා. වේගය වැඩි කරන්න නම් අපි දන්නවා නොපෙරළී යනවා, ඒ කියන මාර්ගයෙන් ඉවතට ඉවත් නොවි දිගට මාර්ගයේ ගමන් කරන්න වැඩි වේගකින් ගමන් කරන්න පුළුවන් දේවල් මොකක්ද? එකක් පාර රළු කරන්න පුළුවන්. අනිත් එක වෘත්තාකාර මාර්ගයේ හරි අඩු කරන්න වරින් වැඩි කරන්න පුළුවන්. එතකොට එනින් පැහැදිලිව ළඟ නැවන්න ගියොත් එහෙම වැඩනවා. දැන් අපතල මතක තියාගන්න ළඟ නැවන්න හදන්න එපා. හරි, දුර නමන්න ඕන. දුරින්. හරි, දුරින් ගන්න. එහෙනම් දුරින් ගන්නකොට අරේ වැඩි. ඒ නිසා වැඩි වේගයෙන් ගමන් කරන්න පුළුවන්. එහෙනම් ගොඩාක් හයියෙන් ඇවිල්ලා පොඩි වංගුවක් ගන්න ගියොත් අනිවාර්යෙන් පෙරලිලා ඉවතට විසි වෙනවා. එහෙනම් ගොඩාක් හයියෙන් යන්න ඕන නම් විශාල වෘත්තාකාර මාර්ගයක් තියෙන වංගුවක් ගියොත් තමයි යන්න වෙන්නේ. එහෙනම් v max ට වඩා වැඩි වේගයකින් ආපු ගමන් වාහනය මාර්ගයෙන් උතර පරිණාම. පැහැදිලි. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ මාර්ගයේ තියෙන ඝර්ෂණ බලය තමයි පුතාලට නැත්නම් මේ වෘත්තාකාර මාර්ගය යන්න ප්‍රයෝගී වුණේ. එහෙනම් අනේ සම්බන්ධ කරුණු ඉතාම පැහැදිලි පුතාලට දැන් තේරුම් ගන්න හැකියාව තියෙනවා. දීලා තියෙන ස්පේස් එකේ සටහන් කරගෙන අපි ඊට පස්සේ ඊළඟ කරන සාකච්ඡා කරන්න යනවා. දැන් අපි සාකච්ඡා කරන්නේ දෙවෙනි ආකාරය. ඒ කියන්නේ මේ වාහනයක් වංගුවක් ගන්නකොට එකක් තමයි පාර රළු කරන්න පුළුවන් කියලා අපි කිව්වා. ඒතර ඝර්ෂණ බලය උපයෝගී කරගෙන වෘත්තාකාර මාර්ගයක යන්න පුළුවන්. ඒ කාරණාව හරි. ඒතර තවත් ඔකල දැක ඇති සමහර වංගුවල පොඩක් එක පැත්තක් ඉහළට ඔසවලා තියෙනවා. හරි. ඇයි මේ ඉහළට ඔසවලා තියෙන්නේ කියලා බලමු. අන්න ඒක තමයි මෙන්න මේ උදාහරණ දෙකේ අපිට සඳහන් කරලා තියෙන්නේ. හරිද? දැන් එතකොට රෝමි ලක්කන් දෙක. පාර ආනත කරලා තියෙන එක වාසිය මොකක්ද? මෙන්න මෙහෙම අපි ගමු. දැන් පාර ආනත කරන තියෙනවා නම් තීටා කෝණයක පුතාලට රූපයක් දක්වලා තිනවා. එච්චර ලස්සනට මට අඳින්න අමාරුයි. ඒක නිසා මම සරල රූපයක් පුතාලට මෙතනින් අඳින්න. හරි. එතන මේ තියෙන වාහනේ ටයර් දෙක මේ ආකාරයට හරි ඔහම තියෙනවා. එතකොට දැන් මෙයා මත ක්‍රියා කරන බල ටිකක් පොඩ්ඩක් සැලකිලිමත් වෙමු. වස්තුවේ බර. බර පල්ලේ හරියට ක්‍රියා කරනවා. අභිලම්බ ප්‍රතික්‍රියා දෙකේම සංප්‍රයුක්තය මම මෙහෙම ලකුණු කරනවා R. හරි. ඔහම තියෙනවා. දැන් මේ කෝණය තීටා වෙනවා නම් මේක අනුරින් තීටා, මේක අනුරින් තීටා, මේක 90යි. එහෙනම් මේක තීටා. එහෙනම් මේකත් මොකද්ද? තීටා කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් මෙන්න මේ දැන් බලමු. දැන් කොහොම හරි අවශ්‍යතාවය මොකද්ද? කේන්ද්‍ර දිශාවට බලයක් ඇති කරගන්න එකනේ. අපි මේ අවස්ථාවේ ඝර්ෂණ බලය නොසලකා හරිනු. හරි, ඝර්ෂණ බලය නොසලකා හරිනු. හරි. එතකොට දැන් බලන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව මගින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව සංරචක දෙකකට අපි විභේදනය කරන්න පුළුවන්. එකක් මෙහෙම තිරසට, අනිත් එක සිරසට. මේ දිශාවට ක්‍රියා කරනවා r cos θ. මොකද ක්‍රියා කරන්නේ r cos θ. මේ දිශාවට ක්‍රියාත්මක වෙනවා කවුද? r sin θ. r cos θ සහ r sin θ. එතකොට අපිට දැන් බලන්න මෙයා මේ වෘත්තාකාර මාර්ගයක නියන්නේ. වෘත්තාකාර මාර්ගයක පාන ආනත කරන තියෙනවා. එහෙනම් බලන්න මේ කේන්ද්‍රීය දිශාවට නේද මෙන්න මේ r sin θ කියන බලය තියෙන්නේ. අන්න එහෙනම් මෙතනදී වෙන්නේ මොකක්ද? අර අභිලම්බ ප්‍රතික්‍රියාවේ සංරචකයක් වෘත්තාකාර මාර්ගයේ කේන්ද්‍ර දිශාවට ඇති කරගන්න. හරි. අන්න ඒ ඇති කර ගැනීම තුලින් පුතාලට ඇති කර ගැනීම තුලින් හැකියාව තියෙනවා වෘත්තාකාර මාර්ගයක ගමන් කරන්න.
අන්න එහෙනම් එතකොට අපිට පුළුවන් මෙන්න මේ දිශාවට F සමානයි MA කියන සමීකරණය දාන්න. එතකොට ඒ අවස්ථාවේ මේ ආකාරයට F සමානයි MA කියන සමීකරණය දැම්මා. කේන්ද්‍රීය දිශාවට තියෙනවා R sin theta කියන බලය විතරයි තියෙන්නේ. හරි වෙන මොකුත් බල නැහැ. ඝර්ෂණ බලය අපි ඉන්නේ සලකන්නේ නැහැ. අස්කන්ධයේ M ඒ අවස්ථාවේ ගමන් කරන ප්‍රවේගය V නම් V වර්ග බෙදීම R. ඔය විදිහට ගන්න පුළුවන්. පැහැදිලි? රයිට්. ඊට පස්සේ අපි ඉහළට විභේදනය කරනවා. ඉහළට විභේදනය කරාම ළමයි ඉහළට තියෙනවා R cos theta කියන බලය පල්ලෙහාට තියෙනවා mg. එහෙනම් r cos theta කියන එකේ mg ට මොකද වෙන්නේ? සමාන. එහෙනම් මේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයෙන් බෙදන්න පුළුවන්. එතකොට r කැපිලා ගිහිල්ලා tan theta කියනවා. tan theta සමානයි mv වර්ග බෙදීම r බෙදීම mg. එතකොට m කැපිලා යනවා. අන්න tan theta සමානයි v වර්ග බෙදීම rg. එහෙනම් v සමානයි වර්ගමූල ඇතුලේ gr මොකද්ද tan theta. අන්න බලන්න. එහෙනම් ඔන්න ප්‍රවේගය සඳහා අගයක් ගන්න පුළුවන්. එතකොට ඔන්න මෙතනදි වැදගත් අදහසක් එනවා. දැන් මේ මාර්ගය ආනත කරලා තියෙන උපරිම තැනක් තමයි මාරකලින්දේ. උපදාල දෙකක් ඇති මාරකලින්දේ. එතන මාරකලින්දේ මෙහෙම ගොඩාක් අංශ 90ට ආසන්න අගයක් තියෙනවා. එහෙනම් අංශ 90ට ආසන්න අගයක් තිබුණාම පස්සේ ඊටාම විශාල වේගයකින් ගමන් කරන්න හැකියාවක් තියෙනවා. හරි අන්හින විශාලයෙන් ගමන් කරන්න පුළුවන්. අන්න එහෙනම් එතකොට වේගය වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ ආනත කෝණය වැඩි කර ගැනීම. හරි එහෙනම් ආනත කෝණය වැඩි කරලා වේගය වැඩි කරන්න පුළුවන්. ඒ වගේම වෘත්තාකාර මාර්ගයේ අරයත් වැඩි කරලා වේගය වැඩි කරගන්න පුළුවන්. එතන මාරකණිදේ පාවිච්චි වෙන්නේ මෙන්න මේ අභිලම්භ ප්‍රතික්‍රියාවේ යම් සංරචකයක් උපයෝගී කරගෙන වෘත්තාකාර මාර්ගයක චලනය වීම. හරි එහෙනම් පුතාලට පුළුවන් මුලින්ම මෙහෙම ලියන්නේ රූපය ඇති මෙහෙම ලියන්න. මෙහිදී සිදුවන්නේ අභිලම්භ ප්‍රතික්‍රියාවේ යම් සංරචකයක් කේන්ද්‍රීය දිශාවට ඇතිකර ගැනීම මගින් වෘත්තාකාර චලිතයක යෙදීමයි. ඒ අනුව කේන්ද්‍රාභිසාරී ත්වරණය වෙනුවෙන් මේ අවස්ථාවේ පෙනී සිටින්නේ අභිලම්භ ප්‍රතික්‍රියාවේ සංරචකයයි කියලා ලස්සනට පාඩ පෑන් පාවිච්චි කරලා පුතාලා මේ ටික ලියාගන්න. මෙහෙම ලියන්න. ආනත කෝණය වැඩි කර ගැනීම මගින් සහ වෘත්තාකාර මාර්ගයේ අරය වැඩි කර ගැනීම මගින් වඩා වැඩි වේගයක් ලබාගත හැකිය. හරි. ඊට පස්සේ ලියන්න වඩා වැඩි වේගයක් ලබා ගන්න පුළුවන්. හරි. මාරකණිදේ කෝණීය අංශක 90ට ආසන්න වන බැවින් අගයක් වන බැවින්
නොපෙරලී වඩා වැඩි වේගයකින් චලනය කළ හැක. වඩා වැඩි වේගකින් ගේකින් චලනය විය හැක. හරි, අනේ කාරණා පුතාලට තේරුම් ගන්න පුළුවන්. ඒ උදාහරණේ තව අඩු පාඩු තියෙනවා නම් සකස් කරගන්න දැන් අවස්ථාව තියෙනවා. මේ ළඟට තමයි ටිකක් අමාරු මාතෘකාවක් කියන අමාරු යෙදීමක් තියෙන්නේ. මොකක්ද මේ සිරස් වෘත චලිතය කියන මාතෘකාව? මොකක්ද සිරස් වෘත චලිතය? දැන් අපි මෙච්චර වෙලා මේ සාකච්ඡා කරා තිරස් වෘත චලිතයන් සම්බන්ධව මූලික වශයෙන් සාකච්ඡා කරා. ඒත් මේක මේ සිරස් වෘත චලිතය. හරි, ඒ කියන්නේ මෙන්න මෙහෙම ස්කන්ධයක් මෙහෙම තන්තුවකට ගහලා මෙන්න මේ විදිහට වෘත්තාකාර මාර්ගයක ගමන් කරවනවා. දැන් මෙතනදී මේ චලිතයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සිරස්තලයක මේ තිරස්තලයක ගත්තහම පස්සේ මේ තිරස්තලයක අංශුවක් ඒකාකාර කෝණික ප්‍රවේගකින් කරකවන්න පුළුවන්. හරි, ඒකාකාර කෝණික ප්‍රවේගකින් කරකවන්න පුළුවන්. හැබැයි මේ සිරස් චලිතයේදී ඒකාකාර කෝණික ප්‍රවේගකින් යවන්න පුළුවන්ද බැයිද? හරි, ඇත්තටම බෑ. ඒකට හේතුව තමයි මේ අංශුව ඉහළට ගමන් කිරීමේදී පුතාලා දන්නවා මෙයාගේ ප්‍රවේගය එන්නේ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒක නැත්තම් අපි පහළ ඉඳගෙන ඉහළට ගමන් කිරීමේදී විභෝෂක චාලක ශක්තිය විභෝෂක්තිය බවට පරිවර්තනය වීම සිද්ධ වෙනවා. ඒක නිසා මෙයා ක්‍රමයෙන් අඩු වෙන ප්‍රවේගයකින් තමයි ඉහළට ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඒතකොට මෙන්න මේ පාඩමේදී මෙන්න මේ කොටසදී ඔබ තේරුම් ගත යුතු දේ තමයි සිරස් වෘජ චලිතයක් කවදාවත් ඒකාකාර කෝණික ප්‍රවේගකින් ගමන් කරවන්න බෑ. ඒක නිසා අපි හැමතිස්සෙම මේ ඔමේගා තියෙන සමීකරණ දාන්න යන්නේ. v තියෙන සමීකරණ තමයි දාන්නේ. v තියෙන සමීකරණ. මම ඒකෙන් පැහැදිලි කිරීමක් පුතාලට දෙන්නම්. හරිද? දැන් මෙන්න මේ ආකාරයට අපි ගමු. අපි මේක ඊටාම් පැහැදිලිව මැලමින් තේරුම් ගන්න. මොකද බහුවන ප්‍රශ්නත් මේකෙන් එනවා. ඒ වගේම රචනා ප්‍රශ්නත් එන්න හැකියාව තියෙනවා. අපි හිතමු මෙන්න මේ ස්ථානයේ තන්තුවක් ආධාරයෙන් සම්බන්ධ කරලා මෙන්න මේ ස්ථානයේ m ස්කන්ධයක් තියෙනවා. මේ m ස්කන්ධයට v ප්‍රවේගයක් අපි දෙනවා. v ප්‍රවේගයක් දෙනවා. දීලා මේ m ස්කන්ධය තීටා කෝණයක් සිරසත් එක්ක තීටා කෝණයක් කාණතර පිහිටීමට ළඟා වෙනවා. එතකොට ඔබ තේ එක කාරණාවක් තමයි මේක තල්ලු කරගෙන යන ඕනෙමිනි තන්තුවකට කළා කරකවන. එතකොට මේ ප්‍රවේගයට මේ ප්‍රවේගය අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඇයි? මෙන්න මේ ඉහළට ගමන් කිරීමේදී ගුරුත්වජ හේබෝ ශක්තියට එරෙහිව කාර්යයක් කරන්න ඕනේ. ඒක නිසා ප්‍රවේගය අඩු වෙනවා. එහෙනම් මේ අවස්ථාවේ ප්‍රවේගය v1 කියලා අපි කියමු. මොකද්ද v1 කියලා? එතකොට දැන් අපි බලමු මෙන්න මේ කතාව. හරි, මේ වගේ අංශුවකට f සමානයි මේ දැම්මහම මෙන්න කතන්දරය පොඩ්ඩක් සලකා බලමු. දැන් මේ අවිල පළවෙනි පිහිටීම. එක පිහිටීම, දෙක පිහිටීම, පිහිටීම් කීපයක්. හරි, මම එක පිහිටීමට මුලින්ම දානවා. එක පිහිටීමට. හරි, එක පිහිටීමට මොකද දාන්නේ? බල. හරි, කේන්ද්‍ර මේ f සමානයි මේ දානවා. මෙයා ක්‍රියා කරන බල ගත්තහම පල්ලෙහාට mg ක්‍රියා කරනවා. තන්තුවේ ආකෘතිය ඉහළට ක්‍රියාත්මක වෙනවා. හරිද? එහෙනම් මම මුලින්ම කේන්ද්‍රයේ දිශාවට දානවා ළමයි f සමානයි ma. මොකක්ද දාන්නේ? කේන්ද්‍ර දිශාවට f සමානයි ma. කේන්ද්‍රයේ දිශාවට f සමානයි ma දැම්මම මේ ස්කන්ධිත ඉහළට තියෙන t ඍණ පල්ලෙහාට ක්‍රියාත්මක වෙන mg සමානයි m. මම මේක v1 කියලා ගන්නම්. හරි, මේක v2 කියමුකෝ. m v1 වර්ග බෙදීම r. එහෙනම් t කියන එකේනා සමානයි mg ධන mv වර්ග බෙදීම r. කොහොම ගන්න පුළුවන්? නාතතියක් තියෙනවා මේ පළවෙනි අවස්ථාව. ඊළඟට මම ඔබට කිව්වා ඉහළට යාමේදී ප්‍රවේගය අඩු වෙනවා. අපි දෙක අවස්ථාව බලමු. දෙක අවස්ථාව ගලුවහම පස්සේ දෙක අවස්ථාවේ සිරසත් එක්ක තීටා කෝණයක් හදනවා. හරි, සිරසත් එක්ක තීටා කෝණයක්. දෙක පිහිටීම. හරි, පිහිටීමට. ඉතින් ඒ අවස්ථාවේ බර කොහොමත් පහළට ක්‍රියා කරනවා mg. මේක තීටා. ඉතින් මේ දිශාවට t. එහෙනම් මෙන්න මේ දිශාවට ක්‍රියා කරනවා. මේක තීටා නම් මේ දිශාවට mg cos තීටා. එහෙනම් අපි කේන්ද්‍රයේ දිශාවට දැම්මහම පස්සේ මේ දිශාවට අපි f සමානයි ma දානවා. කේන්ද්‍රයේ දිශාවට ක්‍රියාත්මක වෙනවා t කියන බලය. ඍණ මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා mg cos තීටා සමානයි mv2 වර්ග බෙදීම r. එහෙනම්
T සමානයි mg cos θ ධන mv2 වර්ග බෙදීම r. දැන් මොකද්ද කියන්නේ? මේක T1 කියමු, මේක 2 කියලා කියමු. හරිද? එතකොට මේ mg ට වඩා ng cos θ කියන පදේ අඩුයි, v1 ට වඩා v2 කියන පදේ අඩුයි. එහෙනම් පැහැදිලි වෙනවා T1 ට වඩා T2 මොකද වෙන්නේ? අඩුයි. එහෙනම් අන්න ඉහළට යාමේදී ආතතිය මොකක් වෙනවා කියලා පුළුවන්ද? අඩු වෙනවා. ඊළඟට අපි තවත් විශේෂ අවස්ථාවක්, මෙන්න මේ තුන්වෙනි අවස්ථාව. හරි, මේ අවස්ථාවේ බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා තන්තු ව්‍යාතතිය මේ දිශාවට. එහෙනම් අපි දානවා 3 පිහිටීමට. හරි, එතන මේ දිශාවට තමයි අපි F සමානයි M මේ දාන්නේ. එතන මේ අවස්ථාවේ දැම්මහම මේ අවස්ථාවේ ප්‍රවේගය v3 කියලා කියමු. කේන්ද්‍රීය දිශාවට තියෙන T කියන බලය විතරයි M v3 වර්ග බෙදීම r. කොහොම ගන්නද? ඊළඟට අපි යන් ඉහළ අවස්ථාවට. හරි, හතරවෙනි අවස්ථාව වැදගත්ම අවස්ථාව. එහෙනම් මෙන්න මේ අවස්ථාව. ඒ අවස්ථාව ගත්තාම පස්සේ ඒ අවස්ථාවේ ප්‍රවේගය v4 කියලා ගමු. හරි, තන්තු ව්‍යාතතිය පහළටින් t4 කියලා ගමු. බර ක්‍රියාකරන්නේ පල්ලෙහාට mg. එහෙනම් හතරවන පිහිටීම. හතර පිහිටීමට අපි දානවා පහළට මොකක් දාන්නේ? F සමානයි m. එතන බලන්න පල්ලෙහාට ක්‍රියාත්මක වෙන t4 කියන ආතතිය ධන mg සමානයි m v4 වර්ග බෙදීම r. එහෙනම් මේක මෙහෙට යනවා t4 සමානයි mv4 වර්ග බෙදීම ඍණ mg. දැන් බලන්න වෙලා තියෙන වැඩි ප්‍රවේගයත් ගොඩක් අඩු වෙලා ඉස්සෙල්ලා දැන් මේ පහළම ලක්ෂයේදී ආවේ mg ධන mv වර්ග බෙදීම. හැබැයි ඉහළම ලක්ෂයේදී එන්නේ mv4 වර්ග බෙදීම r ගෙන් mg අඩු කළා. හරි, අඩු කළේ. එහෙනම් අන්න අපිට ඊටාම පැහැදිලි වෙනවා මොකක්ද? මෙතනදී පැහැදිලි වෙන දේ තමයි මේ අවස්ථාවේ ආතතිය මොකක් වෙනවද? අවම වීම සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ සිරස් වෘජ චලිතයේ අංශුවක් ගත්තහම පස්සේ ඉහළට යන්න මෙයාගේ ප්‍රවේගය අඩු වීම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි, තන්තුවේ ආතතියත් මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් මෙයාගේ උපරිම ආතතියක් තියෙන්නේ පහළම පිහිටීමේදී, අවම ආතතියක් තියෙන්නේ කොහෙද? ඉහළම පිහිටීමේදී. පැහැදිලිද? එහෙනම් උපරිම සහ අවම ආතතියෙන් තමයි පුතාලට හඳුන ගන්න පුළුවන්. අපි මේ සම්බන්ධ ලොකු විස්තරයක් දෙනවා. පුතාල මුලින්ම ලස්සනට පාඩපෑන් පාවිච්චි කරලා මේක ලියන්න ඕනේ. ලියන්න මෙහෙම, ලියන්න මාතෘකාවට පල්ලෙහා ලියන්න මෙහෙම. ලියන්න මෙම චලිතයේදී, ගුරුත්වයට රෙහිව අංශුව චලනය වන බැවින්, ඒකාකාර කෝණික ප්‍රවේගයෙන, භ්‍රමණය කිරීමට, හැකියාවක්, නොමැත, හරි, හැකියාවක් නොමැත. හරි කියලා ලස්සන මේක ඇඳගන්න ඉතාම පැහැදිලිව. හරි, ඊට පස්සේ මෙහෙම ලියන ළමයි, මෙම සිරස් වෘත චලිතයේදී, උපරිම ආතතියක් පවතින්නේ, පහළ කොටසේදී පහළ දී බවත්, අවම ආතතියක් පවතින්නේ, පෙතේ ඉහළම ලක්ෂයේදී බවත්, පැහැදිලි වේ.
යනුව තන්තුව කැඩේ නම් යනුව තන්තුව කැඩේ නම් කැඩී යනුවේ චලිතයේ පහළම ලක්ෂයේදීය චලිතයේ පහළම ලක්ෂයේදීය චලිතයේ පහළම ලක්ෂයේදී හරි එහෙනම් ඒ බව තේරුම් ගන්න හැකියාව තියෙනවා ඊට පස්සේ මේ බලන්න දැන් ඉතින් පොඩි මාතෘකාවක් ඊට පස්සේ ලියන්න ලියන්න සලකන ද අවස්ථාවක ප්‍රවේගය සොයා ගැනීම සලකන ද අවස්ථාවක ප්‍රවේගය සොයා ගැනීම කියලා මේ බලන්න දැන් මේ මේ විදිහට අපි ගන්න මේ අවස්ථාවේ v ප්‍රවේගයක් තිබුණා θ කෝණයක් චලිත වුණා තන්තුවේ දිග සිම්පල් l කියලා කියන හරි එතකොට මේ අවස්ථාවේ නම් ප්‍රවේගය v1 දැන් ඔයාලට සිද්ධ වෙනවා මේ අවස්ථාවේ ආතතිය හොයන්න ප්‍රවේගය හොයන්න එහෙනම් අපි මෙතනදී ශක්ති සංස්ථಿತಿ නියමය පාවිච්චි කරනවා පුතාලට නිව්ටන් නියම කියන පොතේ අපිව සාකච්ඡා කළා විභව ශක්ති මට්ටම 0යි කියලා හිතලා මේ මට්ටම ශක්ති සංසිඳන 1 හා 2ට හරි එහෙනම් අපිට පුළුවන් 1 හා 2ට මොකද්ද අපි දාන්නේ ශක්ති සංස්ථිතිය දාන්න හරි ශක්ති සංස්ථිතිය දාන්න එතකොට එහෙනම් මේ අවස්ථාවේදී අපි ගත්තොත් එහෙම 1 හා 2ට මේ එක අවස්ථාවේ පවතින විභව ශක්තිය බිඳුවයි චාලක ශක්තිය භාගයයි mv වර්ග දෙක අවස්ථාව ගත්තාම මේ අවස්ථාවේ විභව ශක්තිය mgh h කියන්නේ මොකද්ද මෙන්න මේ උස තන්තුවේ දිග l කියලා ගත්තොත් එහෙනම් මේ ටික ලියන්න පුළුවන් l cos θ කියලා එහෙනම් මේ ටික ලියන්න පුළුවන් l ගෙන් l cos θ අඩු කරනවා l ඍණ l cos θ එහෙනම් mg h කියලා කියන්නේ මොකද්ද l එළියට ගත්තාම පස්සේ 1 ඍණ cos θ ධන ඒ අවස්ථාවේ පවතින ප්‍රවේගය v v නම් භාගයයි mv 1 වර්ගය හරි එහෙනම් ඔන්න ශක්ති සංස්ථිතිය දාලා පුතාලා සිද්ධ වෙනවා මේ අවස්ථාවේ ප්‍රවේගය හොයාගන්න ඒ අවස්ථාවේ ප්‍රවේගය හොයාගෙන දෙකට අපි මේ දිශාවට f සමානයි ma දානවා අනේ එහෙම දැම්මහම පස්සේ පරිලහාට ක්‍රියාත්මක වුණා mg මේ කෝණය θ එහෙනම් මේ අවස්ථාවේ ආතතිය t කියලා ගත්තොත් t ඍණ mg cos θ සමානයි ඒ අවස්ථාවේ පොදු mv1 වර්ග විදිමා මෙතනින් හොයාගත්ත v1 මෙතනට ආදේශක හරි එහෙනම් ඔන්න සලකන ඕනම අවස්ථාවකදී ප්‍රවේගය ওই දෙට ශක්ති සංස්ථිතිය පාවිච්චි කරලා හොයාගෙන තමයි අපි f සමාන mv දාලා ආතතිය හොයන්නේ මතක තියාගන්න සිරස් පුරුචරල්ති චලිතයේදී කවදාවත් අංශුවට ඒකාකාරක ප්‍රවේගය ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් ගමන් කරන්න හැකියාවක් නැහැ හේතුව මොකද ගුරුත්වරේව කාර්යයක් කළ යුතු නිසා හරි එහෙනම් මේක ලස්සට ඇඳගන්න හරි
ඉට පල්ලෙහැන් ලියන මාතෘකාවක් ස්පේස් දීලත් සමහර හරි ස්පේස් දීල ඇති ලියන්න මාතෘකාවක් ලියන්න යාන්තම් වෘතයක් ගමන් කිරීම සඳහා යාන්තම් වෘතයක් ගමන් කිරීම සඳහා පහළ ලක්ෂයේදී දිවියුතු අවම ප්‍රවේගය සිවීම යාන්තම් වෘතයක් ගමන් කිරීම සඳහා පහල් ලක්ෂයේදී තිබියුතු අවම ප්‍රවේගය සිවීම හරි මේ බලන්න යාන්තම් වෘතයක් ගමන් කරන එක කියන්නේ මෙහෙම දැන් ස්කන්ධේ මෙහෙම ගැට ගහලිවල තන්තුවගේ මෙහෙම කොච්චර අඩු ප්‍රවේගයක් තුනද මෙයා යාන්තම් වෘතයක් මොකද වෙන්නේ ගමන් කරා හරි එතකොට මෙන්න මෙහෙමයි ඒ ගාන හදන්නේ ඒ වගේ කොටසක් ආවත් හදන්නේ මෙන්න මෙහෙමයි එතකොට යාන්තම් වෘතයක් යනවා කියලා කියන්නේ වෘතාකාර මාර්ගයෙන් මිදෙන්නේ මෙන්න මේ ලක්ෂයට කලින් ප්‍රවේගය මේ ලක්ෂයට මෙන්න මේ ඉහළම ලක්ෂයට කලින් ආතතිය බිඳුවක් වුණොත් අපි දන්නවා තන්තුව පහළට වැටෙනවා හරි උඩම ලක්ෂයට කලින් එහෙනම් ආතතිය බිඳුවක් වෙනවනම් උඩම ලක්ෂයේදී බිඳුවක් වුණොත් එහෙම එතනින් අහන ප්‍රවේගය තියෙන නිසා යන්න පුළුවන් හරි එහෙනම් යාන්තම් වෘතයක් යාම සඳහා උඩම ලක්ෂයේදී ආතතිය ශුන්‍ය වෙන්න ඕනේ හරි එහෙනම් මම මෙන්න මෙහෙම කරනවා හරි මේ අවස්ථාවේ පල්ලෙහාට mg තිනෝ තන්තුවේ ආතතිය t මේ දිශාල ප්‍රවේගය v. එතකොට අපි හොයන්න ඕනේ යාන්තම් වෘතයක් යාම සඳහා දිවිතු අවම ප්‍රවේගය. මේ උස l මේ උසත් l කියමුකෝ. එතකොට මුලින්ම දැන් අපි මෙන්න මේ අවස්ථාව. මේක එක අවස්ථාව, මේක දෙක අවස්ථාව. හරි, එක සහ දෙක අවස්ථාවන් තමයි සමීකරණ දාන්න යන්නේ. එතකොට අපි මේ අවස්ථාවේ කේන්ද්‍රයේ මේ අවස්ථාවේ ප්‍රවේගය අපි දන්නවා. එහෙනම් අපි මුලින්ම මේ අවස්ථාවේ තියෙන ප්‍රවේගය හොයාගමු. එහෙනම් එක හා දෙකට F සමානයි M දා. දැම්මහම පස්සේ එක හා දෙකට පහළ ලක්ෂයේ තිනවා භාගයයි MV වර්ගයේ විභව ශක්තිය බිඳුවයි. උඩම ලක්ෂයේදී භාගයයි MV1 වර්ගයේ ධන මොකක්ද? ඒ අවස්ථාවේ විභව ශක්තිය MG වාරයක් මොකද්ද? MG වාරයක් මේ විදිහට ගත්තහම පස්සේ H MG H H කියලා කියන්නේ දෙකයි L හරි ඔය විදිහට ගන්න පුළුවන්. දැන් එතකොට යාන්තම් වෘතයක් ගමන් කරන සඳහා ආතතිය ශුන්‍ය වෙන්න ඕනේ. හරි. උතනින් V1 කියන ප්‍රවේගය සඳහා අගයක් ගන්න පුළුවන්. හරි. උඩ දින ප්‍රවේගය සඳහා අගයක් ගන්න පුළුවන්. එතකොට මොකද්ද අගේ ඉන්නේ? V1 භාගයයි MV වර්ගය අඩු කිරීම MG වාරයක් දෙකයි L තමයි. භාගයයි MV 2 වර්ගය කියන්නේ. හරි. ඔහොම ගන්න පුළුවන්. එතකොට ඕනනම් m ගෙන් බෙදාගෙන යනවා ඔක්කොම ඊට පස්සේ දෙකෙන් වැඩි කරනවා දෙකෙන් වැඩි කරාම v වර්ගය ඍණ මෙතන 4i gl සමානයි v2 වර්ගය. එතන මෙතන v1 වර්ගය උඩ තියෙන ප්‍රවේගය v1 හරි v1 වර්ගය. දැන් ඊළඟ පස්සේ ඉහළම ලක්ෂණය p සමාන m දාන මේ අවස්ථාවේ තන්තු ව්‍යාප්තියට පල්ලෙහාට mg ක්‍රියාත්මක වෙනවා. එහෙනම් දෙකට පහළට f සමානයි m දානවා. එතට t ධන mg සමානයි mv1 වර්ග බෙදීම r mv1 වර්ග බෙදීම r එහෙනම් යාන්තම් වෘතයක් යාමට යාන්තම් වෘත යාමට මොකද t සමානයි බිඳුවක් වෙන්න ඕන එහෙනම් අපිට මෙහෙම කරන්න පුළුවන් අපි mg සමාන කරනවා mv1 වර්ග බෙදීම r m කියන එක කෙනා කැපිලා යනවා g r සමානයි v1 වර්ගය කියලා කියන්නේ v වර්ගය ඍණ දැන් අපි හොයන්න කාවද පහළ දින ප්‍රවේගයනේ මේ සම්බන්ධය ගන්න පුළුවන් v1 වර්ගය සමානයි gr ඒක අතෙන්ට ආදේශ කරනවා මම වෙන පාටකින් අඳින්නම් ඒක හරි ලියන්න බලන්න ඒක අතෙන්ට ආදේශ කරාම පස්සේ v වර්ගය ඍණ මොකද්ද 4i gl සමානයි v1 වර්ගය කියලා කියන්නේ r g gr හරි L කියලා කිව්වෙත් මම ඒකම තමයි T L කියලා මම දාන්න. මේක මෙහෙට ගියා V වර්ගය සමානයි 5 G L V සමානයි වර්ගමූල 5 G L. එහෙනම් යාන්තම් වෘතයක් යාම සඳහා පහළදී දීවිතු අවම ප්‍රවේගය මොකද? වර්ගමූල 5 G L. පැහැදිලිද? අනේ කතාවත් මතක තියාගන්න ඉතාම වැදගත් වෙනවා ඔයාලට ගණන් හදන්න ගියා. හරි. එහෙනම් සමහර ළමයින්ට ස්පේස් තියෙන පුළුවන් ස්පේස් තියෙනවා නම් එතන ලියාගන්න එහෙම නැත්නම් හාප් ෂීට් එකක් කරගෙන සටහන් කරගෙන තේරුම් ගන්න පුළුවන් ඊට පස්සේ අපි කේන්ද්‍ර ආපිසාරී අපසාරී බලයගෙන සාකච්ඡා කරමු හරි
මේළඟට අපි සාකච්ඡා කරන්නේ තවත් වැදගත් මාතෘකා මොකක්ද මේ කේන්ද්‍ර අපසාරී බලය කියලා. දැන් කේන්ද්‍ර අභිසාරී බලයක් ගැන කිව්වනේ. වෘත්තාකාර මාර්ගයේ කංශුවක් ගමන් කිරීමේදී කේන්ද්‍ර දිශාවට ක්‍රියා කරන ත්වරණයේ හේතුවෙන් කේන්ද්‍ර දිශාවට ක්‍රියා කරන ත්වරණයේ වෙනුවෙන් පෙනී සිටින බලය අපි කේන්ද්‍රාභිසාරී බලය කියලා කිව්වා. හරි. දැන් එතනින් හරිය මේ කේන්ද්‍ර අපසාරී බලය කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගමු. මේ සඳහා මම උදාහරණ දෙකක් උදාහරණයක් සලකනවා. දැන් මේක මේ නිරීක්ෂණය කරන ආකාරය අනුව වෙනස් වෙන සිද්ධියක් නෙවෙයි මේ පැහැදිලි කිරීම කරන්නේ. හරි. දැන් උදාහරණයක් විදිහට අපි සලකමු. මෙන්න මෙහෙම හරි. තැටියක්. හරි. මේ විදිහට තැටියක්. හරි. තැටියක් තියෙනවා කියලා කියමු. මේ තැටිය ඔමේගා කෝණික ප්‍රවේගයෙන් ඔමේගා කෝණික ප්‍රවේගයෙන් කැරකෙනවා. හරිද? එතකොට තවත් ඒ වගේම තැටියක් තියෙනවා. හරි. මේ විදිහට එතන අපි ගමු. මේ අවස්ථාවේ ඔහම ඔමේගා කෝණික ප්‍රවේගයෙන් කැරකෙනවා. අවස්ථා දෙකේදීම. එතකොට මේ අවස්ථාවේ මෙතන ස්කන්ධයක් ආරදුරකින් m ස්කන්ධයක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? ආරදුරකින් m ස්කන්ධයක් තියෙනවා. එතකොට මෙතන ඉන්නවා නිරීක්ෂකයෙක්. මේ නිරීක්ෂකය A කියලා අපි කියමු. එතකොට මේ ස්කන්ධය මේ තැටිය ත්වරණය වෙනවා. මේ ත්වරණය වෙන තැටිය මත මෙන්න මේ සිම්පල් m කියන ස්කන්ධයක් අපි තියලා තියෙනවා. හරි. කොච්චර ස්කන්ධයක්ද? සිම්පල් m කියන ස්කන්ධයක් පුතාලට තියලා තියෙනවා. දැන් එතකොට මතකද අපි නිව්ටන් නියම කියන පාඩමේදී කතා කරා මේ අවස්ථිතික රාමුවන් සහ අවස්ථිතික නොවන රාමුව. අවස්ථිතික රාමුවක් කියලා කිව්වේ මොකක්ද? අවස්ථිතික රාමුවක් කියලා කිව්වේ ත්වරණය වීමට ලක් නොවන පද්ධතියක්. අවස්ථිතික රාමුව. නිව්ටන් නියම වළංගු වෙන්නේ මොන රාමුව කිව්වද? අවස්ථිතික රාමුව. එහෙනම් මෙන්න මෙයා අවස්ථිතික රාමුවක ඉන්නේ. يعني මේ නිරීක්ෂකය චලනය වෙන්නේ. එහෙනම් මේක ඇවිල්ලා අවස්ථිතික රාමුව. එහෙනම් ත්වරණයක් නෑ. හැබැයි මේ විදිහම බෝලයක් තියෙන එකක් තියෙනවා. ඒක කැරකෙන ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ ත්වරණය වෙන පද්ධතිය මත හාදයක් ඉන්නවා. ඒ හාදය B. එතකොට මෙන්න මෙයා ත්වරණය වෙන්නේ නැති පද්ධතියක තමයි ඉන්නේ. මෙයා ඉන්නේ ත්වරණය වෙන පද්ධතිය. හරි. අවස්ථිතික නොවන. ඒ කියන්නේ ත්වරණය වෙන රාමුවක තමයි මෙයා ඉන්නේ. මොකද හේතුව මෙයාට කේන්ද්‍රාභිසාරී ත්වරණය ක්‍රියාත්මක වෙනවා. අපි බලමු දැන් මේ දෙන මේ චරිත පැහැදිලි කරන්නේ කොහොමද කියලා. එතකොට මෙන්න මේ අවස්ථිතික රාමුවක ඉන්න හාදියා ගත්තාම පස්සේ එයා බලනවා මෙයා මත ක්‍රියා කරන බල. හරි. මෙයා මත ක්‍රියා කරන බල ගත්තාම මම පල්ලෙහෙන් අඳින්නම් පහළට බර ක්‍රියා කරනවා. එහෙනම් ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාව. හරි. එතකොට එහෙනම් මේ අවස්ථාවේ මෙයා ඉහළට එහා එළියට තමයි විසවෙන්න හදන්නේ. එහෙනම් මෙන්න මේ දිශාවට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ඝර්ෂණ බලය අපි F කියලා ගමු. මෙයා නිව්ටන් නියම දැන් අපි නිව්ටන් නියම කියන එක කෙනා බලංගු වෙනවා කියලා කිව්වේ කොහොමද? අවස්ථිතික රාමුවක. ත්වරණීය වීමකට ලක් නොවන රාමුවක. හරි. අන්න එහෙනම් එතකොට එයා බලනවා හරි. එතකොට මෙයාගේ දැනුම අනුකූලව කේන්ද්‍ර දිශාවට ත්වරණයකුත් තියෙනවා AR. මොකද්ද? v වර්ග බෙදීම r v ඔමේගා ඔමේගා වර්ග r. එහෙනම් ත්වරණයක් තියෙනවා. එතකොට එයා බලනවා හරි. නිව්ටන්ගේ නියම බලංගු වෙන්නේ අවස්ථිතික රාමුවක නම් එතකොට කේන්ද්‍ර දිශාවට ත්වරණයක් තියෙනවා. එහෙනම් ත්වරණය වෙන දිශාව වෙනුවෙන් පෙනෙහිට බලයකුත් තියෙනවා. එහෙනම් ඈට අවුලක් නැහැ. හරි. එයාගේ පැහැදිලි කිරීම මේ නිව්ටන්ගේ පැහැදිලි කිරීම අනුව මේක අවුලක් නැහැ. කේන්ද්‍ර දිශාවට බලයක් තියෙනවා. ඒ වගේම ඒ දිශාවට ත්වරණයකුත් තියෙනවා. එහෙනම් ත්වරණය වෙනුවෙන් පෙනෙහිට බලයක් තියෙනවා. එහෙනම් අවුලක් නැහැ. මේක වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ත්වරණය වෙන පද්ධතියකින් හාදේ මොකද්ද කරන්නේ? දැන් එයාට අනුකූලව මෙයා මත තියෙන බල අපි ගමු. එයාට අනුකූලව ගත්තාම පස්සේ මෙයා මත බර පල්ලෙහාට තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව ඉහළට තියෙනවා. හැබැයි දැන් මේ මෙන්න මෙයාට සාපේක්ෂව මෙයා නිශ්චලයිනේ. ඒ දෙන්න يعني මේක දැන් අපි ලොකු කාමරයක් වෙන මේ කාමරය අරගෙන ඉවරලා අක්ෂයක් වටා භ්‍රමණය කරොත් මේ කාමරේ සම්පූර්ණයෙන් වහලා. හරි. වස්තුවක් කොහෙද දැනග තියෙනවා. ඒතර මට තේරෙයි මට සාපේක්ෂව මෙයා නිශ්චලයි. එයාට සාපේක්ෂව මම නිශ්චලයි. බාහිර පරිසරය සාපේක්ෂව අපි චලන වෙනවා වෙන්න පුළුවන්. නමුත් මට සාපේක්ෂව එයා නිශ්චලයි. එයාට සාපේක්ෂව මම නිශ්චලයි. එතකොට අන්න එහෙනම් මෙහෙම කරන්න පුළුවන්. මොකද කරන්නේ? එතකොට දැන් එයාට පැහැදිලි කරගන්න ඕනේ මේක. දැන් එයා සැලකුවාම එයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව බල තියෙනවා. මේ වස්තුව ඉහළට විසිරෙන්න හදනවා. ඒතර අනිවාර්යයෙන්ම මේ පැත්තට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ඒක අවස්ථිතික රාමුවක්ද නැද්ද කියන කතාවල නෑ. වස්තුව චලන හද දිශාවට විරුද්ධව ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. දැන් මේ B කියන හාදයට හරි ප්‍රශ්නයක්. එයාට තියෙන ප්‍රශ්නේ තමයි ඝර්ෂණ බලය ක්‍රියාත්මකනේ මේ දිශාවට. අභිලම්බ ප්‍රතික්‍රියාව සහ බල තියෙන මේ වස්තුව සමතුලිතයි. එහෙම වෙන්න බෑනේ. ඇයි?
වස්තුවක් මත බාහිර සන්තුලිත බලයක් තියෙනවා එයා ත්වරණය වෙන්න ඕනේ නියුටන් නියමයට අනුකූලව. නමුත් ඒකට මෙයාට දැන් මේක පැහැදිලි කරගන්න එපයි. බාහිර බලයක් තියදී කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ? එහෙනම් අන්න නියුටන් නියම වළංගු නොවන ත්වරණය වෙන පද්ධතියකින් එක්කෙනා මෙහෙම දෙයක් ඇති කරගන්නවා. එයා මේ පත්‍ර බලයක් ලකුණු කරනවා. අන්න ඒ බලය සමානයි mv වර්ග බෙදීම r. එයා හිතනවා අන්න කේන්ද්‍ර අපසාරී බලයක්, කේන්ද්‍රෙන් ඉවතට බලයක්, කේන්ද්‍ර අපසාරී බලයක් තියෙනවා. ඒ කේන්ද්‍ර අපසාරී බලය දැනෙන කාට විතරයි? ත්වරණීය වන පද්ධතියකින් එක්කෙනාට විතරයි. එහෙනම් මේක සමතුලිතව ඉන්නවා. සමතුලිතව ඉන්න හේතුව මොකක්ද? මෙන්න මේ බලයට මෙයා සමාන වී නිසා. හරි. කියන්නේ මේ වස්තුව මත බාහිර බලයක් තියෙනවා. එයා චලනය වෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැත්නම් තව මොකක් හරි බලයක් තියෙනවා නිය විරුද්ධ දිශාවට. අන්න ඒක තමයි මොකද්ද? කේන්ද්‍ර අපසාරී බලය. එහෙනම් ඔන්න ත්වරණය වන පද්ධතියක ඉන්න කෙනෙක් මේ චලිතය පැහැදිලි කර ගැනීම සඳහා ලකුණු කරන බලයක් තමයි අපි මොකක්ද කියන්නේ කේන්ද්‍ර අපසාරී බලයක් කියලා කියන්නේ. නැතුව සත්‍ය වශයෙන්ම තියෙන එකක් නෙමෙයි. ඒ සමතුලිතතාවය රැකගන්න යොදන බලයක්. පැහැදිලිද? අන්න එහෙනම් ඒ කාරණාව තමයි පුතාලා ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතු වන්නේ. මම පොඩි රූපයකුත් පුතාලට දීලා තිනවා එතන ස්පේස් එකේ. ඊට පල්ලෙහැන් ලස්සනට මේක අඳින්න මම පොඩි විස්තරයක් මේ කාරණාව ගැන පුතාලට දෙන්නම්. හරි. හරි. ලියන්න. මෙහිදී එකම චලිතය AA නිරීක්ෂකයාට අනුරූපව විස්තර කිරීම සලකමු. හරි. ලියන්න. සිම්පල් A නිරීක්ෂකයාට අනුව භ්‍රමණීය වන තැටිය මත ඇති වස්තුව මත ඝර්ෂණ බලය කේන්ද්‍රීය දිශාවට ක්‍රියාත්මක වීම සිදුවේ. ඝර්ෂණ බලය කේන්ද්‍රීය දිශාවට ක්‍රියාත්මක වීම සිදුවේ. ඝර්ෂණ බලය කේන්ද්‍රීය දිශාවට ක්‍රියාත්මක වීම සිදුවේ. හරි. ඝර්ෂණ බලය කේන්ද්‍රීය දිශාවට ක්‍රියාත්මක වීම සිදුවේ. හරි. එමෙන්ම වෘත්තාකාර මාර්ගයේ දෙන අංශුවට කේන්ද්‍ර අභිසාරී ත්වරණයක්ද ඇත. එනම් ත්වරණය වන දිශාවට බලයක් ක්‍රියාත්මක වන බැවින් නිව්ටන් නියම සත්‍ය බව පෙනියයි. දැන් වෙනම ඡේදයක් ලියන්න. නමුත් B නිරීක්ෂකයාට එනම් ත්වරණය වන පද්ධතිය තුළ සිටින නිරීක්ෂකයාට මෙහි ස්වභාවය පැහැදිලි කර ගැනීම මදක් අපහසු වේ. ඔහුට සාපේක්ෂව සිම්පල් M ස්කන්ධය නිශ්චලය. සිම්පල් M ස්කන්ධය නිශ්චලය. M ස්කන්ධය මත ක්‍රියාත්මක වන බල සැලකුව විට කේන්ද්‍රීය දිශට අනිවාර්යෙන්ම ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ. B නිරීක්ෂකයාට අනුකූලව කේන්ද්‍රීය දිශට අසමතුලිත බලයක් තිබී වස්තුව නිශ්චලතාවයේ පවතී. එය සිදුවිය නොහැක්කකි. එබැවින් එම නිරීක්ෂකයාට සාපේක්ෂව එම වස්තුව නිශ්චල වීමට නම් ඝර්ෂණ බලයට විරුද්ධ දිශාවට බලයක්
ලකුණු කළ යුතුය. එම බලය කේන්ද්‍ර අපසාරී බලය ලෙස හඳුන්වයි. බලය කේන්ද්‍ර අපසාරී බලය ලෙස හඳුන්වයි. එය සත්‍ය වශයෙන්ම පවතින බලයක් නොව ත්වරණය වන රාමුව තුළ සිටින නිරීක්ෂකයාට මෙම චලිතය පැහැදිලි කර ගැනීමට යොදන බලයක් පමණි. හරි. පැහැදිලි. අනේ එහෙනම් ඒ කාරණාව ඉතාම හොඳින් පුතාලට දැන් තේරුම් ගන්න හැකියාව තියෙනවා. අඩුපාඩු තියෙනවා දැන් සකස් කරගන්න. ඊට පස්සේ පුතාලට පුහුණු ප්‍රශ්න තියෙනවා ළමයි. පුහුණු ප්‍රශ්න මම යම් සංඛ්‍යාවක් දාලා තිනවා. ඒ ප්‍රශ්න ටික පුතාල තනියෙන් කරන්න. ඒ වගේම ඊට පස්සේ බහුවල ප්‍රශ්න ටිකක් තියෙනවා. රචනා ප්‍රශ්න වලට අමතරව බහුවල ප්‍රශ්නත් තියෙනවා. මේ ප්‍රශ්න සියල්ල පුතාලට තනියෙන් කරන්න පුළුවන්. කරලා ඉවර වෙලා අපි කරන මේ සාකච්ඡාවට එකතු වෙලා ඒ අඩුපාඩු ඒ කාරණා ටිකත් හොඳින් තේරුම් ගන්න දැන් ඔබට අවස්ථාවක් තියෙනවා.